මම හිතන්නේ අපි යන කාලවල අපිට එක එක ක්‍රීඩකයන්ට චෝදනා තිබුණා. නමුත් ඒව පරීක්ෂණ කරා ඒවයි කිසිම දේවල් තිබුණේ නැහැ. නමුත් මම දකින දෙයක් තමයි මෙහෙම තරඟ පාවාදීම් ක්‍රීඩකයෝ ගැන විතරක් ඇඟිල්ල දික් කරනකොට හැබැයි අපි දැක්ක පෞගේ කාලේ යාත්‍යන්තර මාධ්‍ය යනවා ක්‍රීඩාංගන ක්‍රිකට් තනතිලි වෙනස් කරන පුද්ගලයෝ ගැන. ඉතින් හැබැයි ඒවට කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. අපි අවුරුදු ගාණක් මේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් මේ බුකිකාරයෝ වගේ අයව මේ වෙනස් කරන්න අපි සෑහෙන කාර්යයක් අවුරුදු ගාණක් දැඟලුවා. මම හිතන්නේ අපි 2015 ආපාණ්ඩුවේ එක කරපු එක හොඳ දෙයක් තමයි අපිට ඒක කරගන්න පුළුවන් වුණ අන්තිම දවසේ හරි. හැබැයි මම දකින දෙයක් තමයි මේ තරඟ පාවාදීම් වගේ දේවල් වුණත් මේ ක්‍රීඩකයන්ගේ නම ගෑවෙන්නේ ප්‍රධානම හේතුව වෙන්නේ මේ පරිපාලනයේ තියෙන දෝෂයෙන්ද? මොකද පරිපාලනයෙන් පෙන්වලා දෙන්න ඕනේ ක්‍රීඩකයන්ට මෙවැනි දේවල් කරනකොට මොන වගේ විපාක දෙන්නේ කියලා. ඒ වගේම මේ රටක් පාවලා දෙනවා කියන එක මොන වගේ දේවල්ද කියන එක. ඉතින් මම දකින දෙයක් තමයි අපි බැලුවොත් ලෝක ක්‍රිකට් කවුන්සලයෙන් තරඟ පාවා දීමේ කාර්යාලයක් අපේ රටේ දැනට ඇති කරලා තියෙනවා. ඒකෙන්ම පෙන්වලා දෙනවා මේ රටේ ලංකාව තමයි විශේෂ ක්‍රිකට් ක්‍රීඩා කරන රටක් දූෂිතම රටක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒකෙන්ද තමයි මේ කාර්යාලයක් අපි හුඟක් ඇඟිල්ල දික් කරනවා පකිස්තාන වගේ රටවල් වලට. අපි පකිස්තානෙවත් ලෝක ක්‍රිකට් කවුන්සලයෙන් තරඟ පාවා දීමේ මේ කාර්යාලයක් එහෙම නැත්නම් ඇන්ටි කරප්ෂන් ඔෆිස් එකක් ඇරියේ නැහැ අපේ රටේ කැරිය. ඉතින් ඒ වුණ මෙන්න මෙව්වත් තමයි අධ්‍යයනය කරන්න ඕනේ. මෙව්වා ඇයි මෙහෙම සිද්ධ වුණේ? මම හිතනවා ක්‍රීඩා ඇමතිවරයාට එතකොට රජයක් හැටියට මෙව්වා හොයලා බලන්න ඕනේ ඇයි මෙහෙම දේවල් සිද්ධ වුණේ. ඉතින් ඒවට පියවර ගන්න ඕනේ. එහෙම පියවර ඒ දේශපාලන නායකත්වය ගන්නේ නැත්තම් රටේ ඉදිරියේදී රටේ මිනිස්සු ඒ තීරණය ගනි. මොකද ඒව තීරණය ගන්න ඕනේ මේ ගල් ගහලා මේ වෘත්තීය ක්‍රියාමාර්ග කරලා නෙමෙයි. නමුත් ඉස්සරහකට ඡන්දෙකදී මෙව හරියට අපි දැනුවත් කරොත් මම හිතන මේ රටේ ප්‍රේක්ෂකයන්ට ක්‍රිකට් කියන්නේ ආගමක් වගේ. ඒකයි අද වුණත් මේ 1996 කණ්ඩායමට මේ මං හිතන්නේ උඟ දෙනෙක් ආදරය කරන්නේ තාමත් ඒගොල්ලෝ හරි විදියට මේක කතා කරොත් අපිට තේරුම් ගන්න පුළුවන් රජයක් වුණත් මේ හරි දේවල් කරන්නේ නැත්නම් ඉදිරියේදී ප්‍රේක්ෂක තීරණය කරයි මෙවට. මොකද අපි හුඟක් වෙලාවට මම දකින දෙයක් තමයි අපි හුඟක් වෙලාවට හරි දේ කරන්න හදනකොට ඒ හරි දේ කරන පුද්ගලයාව පොරො ටික අල්ලගන්න. මේක සාමාන්‍යයෙන් අපේ ආණ්ඩුවෙත් වෙච්ච දෙයක්. ඉතින් ඒක ක්‍රිකට් ක්‍රීඩාවෙත් පෞගිය කාලේ සිද්ධ වුණා. මම බලාපොරොත්තු වෙනවා ඒක ඉදිරියට නොවේවායි කියලා. මොකද මේ ක්‍රිකට් ක්‍රීඩාව මෙතනින් ඉදිරියට යන්න අපි පිටරට මිනිස්සුන්ව ගෙනල්ලා ඒගොල්ලන්ට විශාල මුදලක් දීලා අපේ ක්‍රීඩකයන්ව නිකන් ඉතාමත් පහත් මට්ටමට සෞතු කරන මට්ටමට ගෙනාපු කාලයක් පෞගිය කාලේ අපි සිද්ධ වුණා. අපේ ක්‍රීඩකයන් අපි බලාගන්න හැබැයි පිටරටවල දවස් කීපයකට ගේන පුද්ගලයන්ට විශාල මුදලක් ගෙවනවා. ඉතින් මෙව්ව වෙනස් වෙන්න ඕනේ කාලයක් ඇවිල්ලා තියෙනවා. ඒ වෙනස් වෙන්න ඕනේ වෙන හරි තීරණ ගන්න පුළුවන් නායකත්වයක් අවශ්‍යයි. ඉතින් ඒක මට අද පේන්නේ මවගේ බලාපොරොත්තුවක් තිබුණා. මේ අපි දේශපාලනේ මම අද නැති වුණාට අලුත් ආණ්ඩුවක් ගැල මෙව වෙනස් වුණා වෙයි කියලා මට පේන්නේ. මට ඒකත් නිකන් සිහිනයක් බවට පත් වෙලා තියෙනවා. නෑ මට මගේ කවදාවත් නාමල් රාජපක්ෂ මහත්තයා මට කතා කරලා තියෙනවා මගෙන් කිසිම දෙයක් ඉල්ලලත් නෑ. ඉල්ලන්න නැති එක හොඳයි. මොකද මෙවට මම වග කියවන්නේ නැහැ. මොකද මම ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වෙනවනේ. මම බලාපොරොත්තු වෙන්නේ මේක අලුතෙන්ම වෙනසක් කරන්න ඕනේ. එහෙම නැතුව බස් එකේ ඩ්‍රයිවර්ලා මාරු කරලා බස් එකේ කොන්දොස්තර මාරු කරලා ඒ කැඩිච්ච බස් එකේ දුවන්න බෑ. ඒ බස් එකම මාරු කරන්න ඕනේ. ඒ බස් එකේ යන ඔක්කොම මාරු කරලා තමයි මේක හදන්න ඕනේ. ඒක හදන ගමන් අපි බස් එක හදන්න ඕනේ. දැන් වෙලා තියෙන්නේ අපි මේ මලකඩ ගාපු බස් එකක් ඒක හදන්නේ නැතුව මේ අපි කල්පනා කරනවා එක්කෙනෙක් දෙන්නෙක් වෙනස් කරන්න. අන්තිමට මේකේ කවුද වැඩිකාරයෝ? ක්‍රීඩකයෝ. ඉතින් මේකයි අවාසනාව. මොකද හරි ලේසි. මොකද පරිපාලනය කියන්නේ මුදල් අතේ තියෙන මිනිස්සු ටික. ඒගොල්ලෝ වියදම් කරනකොට හුඟක් අයගේ කටවල් වැහෙනවා. මේක මම අත්දැකීමක් අවුරුදු 20ක අත්දැකීමක් එක මම මේක කතා කරන්නේ. මම මේ දේශපාලනයටත් ආවේ ක්‍රීඩාවට යම් වැඩක් කරන්න කියලා. නමුත් මම දැකපු දෙයක් තමයි මොන බලතල තිබුණ පුද්ගලයෙක් වුණත් තැනකට ගියාට පස්සේ ඒගොල්ලන් මේ ක්‍රිකට් පරිපාලනයේ තියෙන මුදල් එක්ක අසරණ තත්ත්වයකට පත් වෙනවා. මොකද මුදල උඩට යනවා. තමන්ට කරන්න ඕනේ දේ අඩු වෙනවා. ඉතින් නාමල් රාජපක්ෂ මහත්තයා කියන්නේ මේ සාමාන්‍ය පුද්ගලයෙක් නෙමෙයි ජනාධිපතිතුමා, බාප්පා, අගමැතිතුමා,
රටේ අග මේ තාත්තා අගමැතිවරයා. ඉතින් මේ වගේ පුද්ගලයෙකුට තීරණ අරගෙන කරන්න බැරි නම් මං හිතන්නේ මේක වෙනස් කරන්න පුළුවන් කියලා. හැබැයි මම එක දෙයක් මම අද වචන අද මේක විශ්වාසයෙන් කියනවා. අපි ඊළඟ ආණ්ඩුවක් හදනකොට මම ප්‍රධාන වශයෙන් මම මෙතරම් කල් ඒ ක්‍රීඩාවට අත තිබෙන්නේ නැහැ. හැබැයි මම ක්‍රීඩාවත් බාර අරගෙන ඉදිරියට යනවා කියන එක මම මේ රටේ අවුරුදු 25ක් පිරෙන වෙලේ ක්‍රිකට් හදන්න මම දේශපාලන නායකත්වයක් ගන්නවා කියන එකත් මම රටේ මිනිස්සුන්ට මේ වෙලේ රටේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් විතරක් නෙමෙයි රටේ මහජනතාවට මම මේ වෙලාවේ පොරොන්දු වෙනවා. Breaking.lk